අපි මේ මහමැති වන්නට ඉදිරිපත් වෙන්නේ කොහොම හරි අපි ආණ්ඩුව අල්ලගන්නනේ අපි කවුරුත් සටන් කරන්නේ ඒකට. නමුත් අපි යථාර්ථයක් දැනගන්නට ඕනේ. මේ සැරේ අපේ කණ්ඩායම විසින් හොඳ පළපුරුද්දක් තියෙන පාර්ලිමේන්තුවේ වැඩ කරලා තියෙන රටට සේවයක් කරලා තියෙන කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ මහමැති වන්නේදී අවශ්‍ය විදිහට ජනතාව ඒ පළපුරුද්දක් තියෙන වැඩ කරලා තියෙන සේවයක් කරලා තියෙන හරි පුද්ගලයන්ට ඡන්ද දෙයි. ඒ පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට එවයි කියලා මම විශ්වාස කරනවා. අපි අර නිකන් බලාගෙන ඉන්නේ නැහැ මේගොල්ලොන්ට වරදිනකල් රටක අපි හිතනවා නම් මේ මිනිසුන්ට වරදිනකල් ඉන්න ඕන අපිට බලයට ගන්න කියලා ඒක මං හිතනවා බොහොම අශෝභන අශීලාචාර චේතනාවක් අපි දකින්නේ දැන් ජාතික ජන බලවේගයට ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරයේ හිමි වෙලා තියෙනවා ඉතින් ඒ අනුව ඔවුන් ආණ්ඩුව අරගෙන වැඩ කරයි මෙතෙක් කල් මේ රටේ තිබේ ඍණාත්මක විපක්ෂ. ඒක අපි මෙතනින් එහාට කටයුතු කරන්නේ ධනාත්මක විපක්ෂයක් විදිහට. දැන් අපි වාර්තා කීපයක් පිළිපොරලා තියෙනවා මේ රටේ. පාර්ලිමේන්තුවක් නැත. ලොකු කැබිනට් මණ්ඩලයක් නැත. ජනාධිපති කෙනෙක් ඇත. අගමැතිනියක් ඇත. ඇමති කෙනෙක් ඇත. තුන්දෙනෙකුගෙන් යුක්ත ආණ්ඩුවක් ඇත. ලෝකේ කොහෙවත් මෙහෙම නැත. මම තුන්දෙනෙක් බැලලා තමයි දැන් මේ සලන් සලන් ගාලා වැඩි දීගෙන යන්නේ. ඇලෝසියස් හිලි ඔක්කොම කලබල වෙලා. කොහොමද ටීම් එකම බැස්සාම. දැන් තාම මේ යන්නේ මල් වට්ටි වෙන්දේසිය. ජනාධිපති වරණ කිහිපයක් අපි ජයග්‍රහණය කරා. ජනාධිපති වරණ වල අපි අනුරාධපුර දිස්ත්‍රික්කය පරාජය වුණේ නැහැ. කාලෙකින් මේ ජනාධිපති වරණේ තමයි අපිට අඩු ප්‍රතිඵලයක් ලැබුණේ. නමුත් අපේ අපේක්ෂකයන්ගේ ජනප්‍රියතාවය උඩ මේ භූමියට කරලා තියෙන වැඩ කොටස් දිහා බලපුවාම අපිට බහුතර කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවන්න මේ මැතිවරණය පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මාලිමාවට ඡන්ද දීප එක ගැන දැනටම සතුටු වෙන්න පුළුවන්. ඇමතිවරුන්ගේ ජනාධිපතිලාගේ තිබ්බ දේශපාලන සංස්කෘතිය. ලොකු උත්සව තියලා පිළිගැනීම. ලොකු උත්සව තියලා වැඩ බාර ගැනීම. ඒ අවස්ථාවලදී ඥාති සංග්‍රහ. දැන් සජිත් එහෙම දිරුවනම් බලා ගන්න තිබ්බ සජිත්ව පේන්න නැහැ. එහෙනම් පේන්න ඉන්නේ කවුද? ආර්යාව. ඒ කිව්වේ භාර්යාව. එයාව තමයි එහෙනම් පේන්න වෙන්නේ. එහෙනම් උත්සව ගොඩයි. මහජන ධනය කෝටි ප්‍රකෝටි ගණන් වියදම් වෙනවා. එහෙනම් අපි ඒකත් වෙනස් කරලා තියෙනවා. මේ වෙනකොට. යන්නේ දේශපාලනය දැන් හදාගෙන එනවා. ජනාධිපති පිරිසිදුයි. හැබැයි කියන්න ඕන අපේ රාජ්‍ය සේවය නම් එතරම් පිරිසිදු නැහැ. දැන් අපි ආණ්ඩුව හදනවා හරියට. එහෙනම් ආණ්ඩුවේ වගකීමක් තියෙනවා. ඊළඟට මොකද්ද? රාජ්‍ය සේවයත් පිරිසිදු කරන එක. ඒකත් ටිකක් ලේසිම වැඩක් එහෙම නෙමෙයි. ඉතින් රට හදනවා කියන්නේ පළමුවම මෙන්න මේ ටික හදන එක.